ආය බොන්න අපි අදත් සූදානම් වෙන්නේ අපි පරිසරය සබහා දහම අපිට හමු වෙන තවත් සත්තු කොට්ටාසයක් ගැන කතා කරන්න මේ මිලිපිට්ස් කෙනෙක් එහෙම නැත්නම් හැකරළු විශේෂය ලංකාවේ හැකරළු විශේෂ කීපයක්ම ජීවත් වෙනවා ලෝකේ අපි අහලා තියෙනවා හැකරළු විශේෂ 300ක් පමණ ජීවත් වෙනවා කියලා මේ ලංකාවේ අපිට හමු වෙන හැකරළු විශේෂ කීපෙන් එක්තරා විශේෂයක් ඉංග්‍රීසි භාෂාවෙන් මෙයාව හඳුන්වන්නේ පිල් මිලිපිට්ස් කියලා එවගේම ජයින්ට් පිරමීඩ්ස් කියලා තවත් විශේෂයක් ඉන්නවා අපි ඕගොල්ලෝ දන්න අර තරමක් දිග පාද භූමියක් තිබෙන සතා ජයින්ට් පිරමීඩ්ස් එයත් ලංකාවේ හම්බ වෙනවා ඒ විශේෂිත අයත් සත්වයනොත් කීප දෙනෙක්ම පිල් මිලිපිට්ස් කෙනෙක් කෙනාගේ විශේෂත්වය තමයි මෙයා අර තරම් දිග සතෙක් නෙමෙයි තරමක් කෙටි සතෙක් නමුත් මහත එහෙම නැත්නම් රවුම් ශරීර ස්වභාවයක් වෙන්නන්නේ හරියට ඉබ්බෙක් වගේ මෙයා අඟල් එකහමාරකට දෙකට වැඩිය දික් වෙන්නේ නැහැ. අර වගේම බහුපාද සත්වේ. ඒ වගේම මේගොල්ලෝ අපිට දක්නට ලැබෙන්නේ කඳුකර පරිසර පද්ධතිවල. එහෙම නැත්නම් තෙත් කලාපයේ තෙත් පරිසර පද්ධතිවල. වීලි කලාපයේදී මෙයලා දකින්න ලැබෙන්නේ නැති තරම්. ගොඩක් දෙනෙක් අහන එකක් තමයි මේ මිලිපිට්ස් ලා එහෙම නැත්නම් හැකරැල්ලෝ විසද කියලා. ඉතින් ලෝකේ හැකරැල්ලන් විශේෂ 300ක් පමණ ඉන්නවා කියලා මම ඔබට කිව්වනේ. මේ 300න් ඇතැම් විශේෂයන්ගේ ශරීරයේ විස අඩංගු වෙනවා. ඉතින් මේ විස අඩංගු වෙන්නේ මේ සතා අපිව හපා කාලා එහෙම නැත්නම් මිනිස්සෙක්ව හපා කෑවොත් විස වෙනවා කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. මේ සත්වයාගේ ශරීරයේ කිසියම් විසක් නිකුත් කරනවා. මේ සතාව තවත් සතෙක් ආහාරයට ගත්තොත් ඒ ආහාරයට ගන්න සතාට විස වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක මේ මිලිපිස්ගේ ආරක්ෂාවට ශරීරයෙන් නිකුත් කරන විසක්. ඒක හින්දා අපි අපේ පරිසරයේ මේ හැකරැල්ලෙක් හිටියා කියලා මිලිපිට්ස් කෙනෙක් හිටියා කියලා ඒක අපිට අනතුරුදායක වෙන්නේ නැහැ මොකද අපිට ඒ විස අපි ඒ සතාව ආහාරයට ගන්නෙ නැහැනේ එහෙම නැතුව මිලිපිට්ස්ලා අපිව හපා කන්නේ නැහැ අපිව හපා කරන අපිට දෂ්ට කරන සත්වෙක් නෙමෙයි මේ හැකරැල්ලන් කියලා කියන්නේ ඉතින් මේ විස ශරීරයේ නැති මිලිපිට්ස්ලා අනිත් තමන් ගොදුරු කරගන්නන්නේ විලෝපිකයෙන් බේරෙන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ වගේ උපක්‍රමයක් මේ විස රහිත කට්ටිය කරන්නේ තමන්ගේ හිස සහ ශරීරයේ සියුම් අවයව සම්පූර්ණයෙන්ම වැහෙන ආකාරයට මෙයා රෝල් වෙලා බෝලයක් ආකාරයට හැඩගැහෙනවා එහෙම හැඩගැහුණාට පස්සේ මෙයාට අනතුරක් කරන්න එන සතුන්ගෙන් එකක් මෙයා ආරක්ෂා වෙනවා සැඟවිලා අනිත් එක මෙයාට මෙයාගේ සියුම් අවයව වලට හානි වීම අවම වෙනවා. ඉතින් එහෙම උපක්‍රමයක් තමයි මෙයා මෙයාගේ විලෝපිකයන්ගෙන් බේරෙන්න භාවිත කරන්නේ. පුංචි බෝලයක් වගේ එහෙම නැත්නම් රබර් රැටයක් විතර ප්‍රමාණයේ බීජයක් වගේ තමයි මෙයා ඊට පස්සේ පේන්නේ මෙයාව. රෝල් කරලා බැලුවත් මෙයාව දිගාරින්න ටිකක් අමාරුයි. ඒකින්ද විලෝපිකයන්ගෙන් මෙයාගේ ශරීරයට හානියක් වෙන්නේ නැහැ. මෙයලා බොහෝ වෙලාවට ශාක භක්ෂකෙන් මෙයලගේ ආහාර වෙන්නේ දිරා යමින් තිබෙන කොළරොඩු ශාක පත්‍ර ශාක කොටස් ඒ වගේ දේවල් තමයි මෙයලගේ ආහාරය බවට පත් වෙන්නේ ඉතින් වෙනද වගේම කියන්න ඕන කාරණාවක් තමයි මෙයලා අපිට කිසිම හානියක් නැති අපිට කරදරයක් නැති සත්තු කොට්ටාසයක් ඒකින් ද අපේ නිවස ආසන්න පරිසරේ මෙයලා හමු වුණා කියලා කිසිම කලබලයක් වෙන්න දෙයක් නැහැ මෙයාගෙන් අපිට කරදරයක් නැහැ කියන ද මෙයලා අපේ පරිසරයේ කොටසක් අපේ ලෝකේ අපිට වගේම මෙයලටත් අයිතියක් තියෙනවා ඉතින් ඒ අයිතිය ආරක්ෂා කර දෙන්න මෙයලව ආරක්ෂා කරන්න මෙයලට ජීවත් වෙන්න ඒ පරිසර පද්ධතිය ආරක්ෂා කරලා දෙන්න වගේ කීම මිනිසුන් වෙන ඔබට අපිට තියෙනවා ඉතින් ඒක හැමදාම අපි මතක් කරනවා ඔබට ඒකින් ද ඉතින් ආදරෙන් ඉල්ලනවා මේ වගේ සත්තුන්ට හිරිහැර කරන්න යන්න එපා පරිසරයේ ජීවත් වෙන්න ඉඩ දෙන්න යාලා අපි වගේම මේ ලෝකේ අපි වගේම අයිතියක් තියන අය. ඉතින් මෙයාලා ගැන මං අතින් නොකියුණු දෙයක් තියෙනවා නම් ඔබ දන්න. ඉතාම ආදරෙන් ඉල්ලනවා මේ කමෙන්ට් තිරුවේ පළ කරන්න එක. ඒක මට වගේම ඔබට වගේම අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම ඔබේ අදහස් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් බටන් එක ක්ලික් කරලා තියාගන්න. අපේ අලුත් වීඩියෝ එකක් අපි ඔබට දිරින කරපු සැනින් ඔබට එතකොට දැනගන්න පුළුවන්කම ලැබේවි. ඒ වගේම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාලා ඔබේ අදහස අපිට කියන්න. ඒක අපිට ඉතාම වටිනවා. ඉදිරි වැඩසටහන් ඔබ වෙත ගෙනේ. ඉතින් එහෙම කියමින් එහෙනම් ඔබෙන් අදට සමු ගන්නවා. තවත් මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු.
Thank you.